ජනාධිපතිතුමා ජනාධිපති කාර්ය සාධක බලකායක් දැන් පත් කරලා තිනවා එකෙන් මාතෘකාව වෙන්නේ එකම රට එකම නීතිය බැලුම් බැලමට අපිත් එක්කනේ එකඟයි ප්‍රශ්නයක් නැහැ එකම රටද තියන්න ඕන එකම නීතිය හොඳයි නමුත් මේ කමිටුවට බලකායට සභාපති ධූරයේ දරන්නට ජනාධිපතිතුමා වශයෙන් පත් වෙලා තියෙන්නේ වෙන කවුරුත් නැහැ ඥානසාර ස්වාමීන් වහන්සේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ රටේ ඉතිහාසෙත් තියෙනවා මත බෙදත්මක ඉතිහාසෙත් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ තමුන්ගේ මතේ මොකද කියලා අවුරුදු පුරාම කාලෙ මේ කාලෙ පසුගිය කාලෙ පුරාම තුමා ස්වාමීන් වහන්සේ රටට පෙන්වලා දීලා තියෙනවා ඒ වගේ චරිතයක් මේ වගේ කමිටුවට සභාපතිවරේ දාන්න එක රටේ අද පවතින ජන වර්ග අතර භාෂා අතර ජාතීන් අතර ආගම් අතර තියෙන තියන්ට ඕන කියලා අපි හිතන්න අර සමගිය එකමුතුභාවය නැති වෙන්නට තමයි ඊට අදන්නේ කියලා අපිට පේනවා මල්ල ඇරලා බලන්න ඕනේ නැහැ මල්ල තුළු මොකද කියලා අපිට තේරෙනවා හොඳට තේරෙනවා ඇයි සභාවතුර දරන්නේ මේ ස්වාමීන් වහන්සේනේ දන්නවනේ අනිතක ඔය ස්වාමීන් වහන්සේ ජනාධිපති සමාවක් ලබා ගන්න තමයි නීතිය පිට ඉන්නේ දැන් ඒක දන්නවා ඒ වගේ ස්වාමීන් වහන්සේට කොයි ආකාරයෙන්ද මේ රටේ මේ වගේ එකම රට එකම නීතිය කියන සංකල්පය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියලා අපිට දන්නේ නැහැ අනිත් එක මේ බලකාය තුල සමාජික 13 දෙනෙක් ඉන්නවා 13න් 9 දෙනෙක් සිංහල නම්වල බලන සිංහල ළම තිනවා 4 දෙනෙක් මුස්ලිම් ළම තිනවා ඉතින් 9ක් සිංහල නම 4ක් මුස්ලිම් නම දෙමළ කවුරුත් නැහැ ඒ ජනපතව දන්නේ නැති මරණ දෙමළ ජනතාව ජීවත් වෙන්නේ බව ඉතින් මේ වගේ බලකායක් එකම රට එකම නීතිය කියන සංකල්පයට අදන කොටත් ඒක තුල දමිළ ජනතා නියෝජිතයෙක් ඉන්න ඕන කියන බවත් මේ ජනාධිපතිවරු දන්නේ නැත්නම් මේ කොහොමද අපි හිතන්නේ මේ තුමා කොට රාජපක්ෂ මහත්මයා මේ රටේ සම්පූර්ණ මුළු රටේ ජීවිත හැමෝද එම දාඩම ජනාධිපති කියලා අපි කොහොම විශ්වාස කරන්නේ මේක කරන්න දැන් නැද්ද කරන අපරාධය හරි කරනකොට ක්‍රමානුකූල කරන්න එලිපිට කරන්න එපා මේම අපිට නම් කොහොම වුණත් මේ බලකාය තුල කිසිම විශ්වාසයක් නැහැ නම ඉල්ලන්නේ නැත් නෑ දැන් මම ජන විද්‍යාව දාන්න කියලා. නමුත් මම කියන්න හදන්නේ මේ ක්‍රියාවෙන් පේනවා කොයි තරමටද ජනාධිපතිතුමා දෙමළ ජනතාව ගැන ගණන් ගන්න තිබාවයක්. ගණන් ගන්නේ නැහැ. දෙමළ කතා කරන මිනිසුන් ගැන දෙමළ ජනතාව ගැන අපි ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකික භාෂාව මේක. ශ්‍රී ලාංකික ජාතිය මේක. ඒ විතර කොට අපිට තුම් ගණන් ගන්නේ නැහැ. පේනවා. ඒ නිසා මේකත් මම හිතන්නේ මේ බලකායත් වස්කී කාලේ පුරාම සිදු වෙච්ච වගේම ජනාධිපතිතුමා අනාගන්නේ